සම්මා සම්බුදු සරණයි සියලුම දෙනාට පෞල් ජීවිතයක් ගත කරනකොට ඒ පෞල් ජීවිතයේ ගත කරන උදවිය සමහර උදවිය ඉන්නවා පිරිමි පාර්ශවයේ අය වර්තමාන සමාජයේ ඉන්න පිරිමි පාර්ශවයේ අය උදේ පාන්දර නැගිටලා රස්සාවට යනවා ඊටසේ හවසට ගෙදර එනවා උදේ පාන්දර නැගිටලා ආයෙත් රස්සාවට ගිහිල්ලා ආයෙ හවසට ගෙදර එනවා ඔය යන අතරතුර නැගිටලා රස්සාවට යනවා රස්සාව කරනකොට තමන්ගේ යහළුවන් එක්ක තමන්ගේ කාර්යාලයේ ඉන්න සියලුම දෙනා සමග හොඳින් කොළුපගව ජීවත් වෙනවා. හැබැයි ගෙදර එනකොට සමහර විට තමන් ගෙදර එනකොට ගෙදර ඉන්නේ කටගොන්නක් බීගෙන. කටගොන්නක් බීගෙන ගෙදර ආවට පස්සේ ගෙදර ස්වාමි දියණිය තමන් එනකන් දරුවොත් සමග කෑම ටික හදගෙන කෑම මේසෙට වෙලා බලාගෙන ඉන්නවා තමන් ස්වාමි පුරුෂයා එනකන්. ඒ මොකද තමන් ඒ ස්වාමි දීනියගේ තියෙන ආදරය නිසා. ඒ වගේම තමයි ඔබ ස්වාමි දීනිය මීට වසර කිහිපයකට කලින් තමන්ගේ බිරිඳ ස්වාමි දීනිය ඒ ස්වාමි දීනියට මීට වසර කිහිපයකට කලින් ඔබ ආදරෙන් කරුණාවෙන් කතා කරනවා. හැබැයි අර විදිහට කාලෙක යැවෑමෙන් අර විදිහට ගත කරාට පස්සේ ඒ ජීවිතය සම්පූර්ණයෙන් විනාශ කරගන්නවා. ඒ ජීවිතය විනාශ කරගෙන තමන් වෙනත් ජීවන මාර්ගයක උපයනවා. සමහර විට හවසට එනකොට තමන්ගේ බිරිඳට අවශ්‍ය උපකරණ ගේන්නේ නැහැ තමන්ගේ දරුවන්ට අවශ්‍ය උපකරණ ගේන්නේ නැහැ ඉන්න අනතුරුව ආදරයේ ටිකෙන් ටික අඩු වෙනකොට තමන්ගේ ස්වාමි දීනියට බනින්න එපා තමන්ගේ ස්වාමි පුරුෂයාට බනින්න ස්වාමි දීනියට බනින්න එපා එහෙම බනිනවා කියලා කියන්නේ ඒ ස්වාමි දීනිය ඊට පස්සේ ඔබගෙන් ලැබෙන්නේ නැති ආදරය ඔබගෙන් ලැබෙන්නේ නැති සෙනෙහස කාගෙන් හෝ වෙන කෙනෙක්ගෙන් ලැබෙනවා නම් ඒ කෙනා ළඟට යෑමේ ඉඩකඩ වැඩි. එතකොට වැරදිකාරයා කවුද? ඔබමයි. ඒක නිසා හොඳට මතක තියාගෙන මේක විශේෂයෙන් පිරිමි පාර්ශවයේ අයට දේශනා කළේ ඔබ තමන්ගේ බිරිඳට තමන්ගේ පණ වගේ ආදරය කරන්න. තමන්ගේ පණ වගේ ආදරය කරලා ඒ බිරිඳ රැකගන්න. ඒ බිරිඳ රැකගෙන තමන් ඊළඟ ආත්ම භාවයේත් ඒ බිරිඳම ප්‍රාර්ථනා කරනවා නම් ඒ බිරිඳ ආදරයෙන් රැකගන්න. ඒ ආදරයෙන් රැකගත්තට පස්සේ ඊළඟ ආත්ම භාවයේත් ඔබට ඒ බිරිඳ ලබා ගැනීම හැකියාව තියෙනවා. ඒක නිසා ඔබගේ ජීවිතයේ පෞල් ජීවිතයේ සකස් කරගන්න, ඒ පෞල් ජීවිතයේ සකස් කරගන්නකොට මෙන්න මේ කාරණා කිහිපයක් තමන්ගේ හදවතේ එකතු කරගෙන හදවතේ තියාගෙන තමන්ගේ පෞල් ජීවිතයේ ගත කරන්නට කියලා ආරාධනා කරමින් මේ දේශනා කරපු ධම්පදය ඔබට වැදගත් වේවි කියලා සිහිපත් කරමින් සම්මා සම්බුදු සරණ ප්‍රාර්ථනා කරමින් ඔබ සැමට අද දහම් පණිවිඩය ලබා දෙනවා. ඔබ සියලුම දෙනාට